මේ තුලන ඊ ඇකඩමි YouTube නාලිකාව සංවර්ධන නිලධාරි සේවයේ නිලධාරීන් සඳහා 2019 වසරේදී පැවැත්වීමට නියමිත පළමු වන කාර්යක්ෂමතා කඩේ විභාගයේ කාර්යාල ක්‍රම විෂය සම්බන්ධයෙන් වන පාඩම් මාලාවේ 11 වන පාඩම සමග සම්බන්ධ වීමටයි ඔබගේ මෙම සූදානම. මෙම පාඩමෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ලිපි ගුණුවක් විවෘත කිරීම සහ එයට අංකයක් යෙදීම පිළිබඳව වන කරුණු. රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් ඔබ කොතෙකුත් දැක ඇති රාජකාරී ලිපි. එවැනි රාජකාරී ලිපිවල ඔබ දැක තිබෙනවා තිරයේ දිස්වන ආකාරයට මගේ අංකය යනුවෙන් සඳහන් කර ඇති ආකාරය. එවගේමයි ඔබ කොතෙකුත් දැක ඇති රාජකාරී ලිපිවල මගේ අංකය යන්නට අමතරව ඔබගේ අංකයේ අනුවනොත් අංකයක් සඳහන් වන බව. ඒ ලිපි ගුණුවක් සඳහා අනන්‍ය වූ එම කාර්යාලයට සුවිශේෂ වූ අංකය. මෙම අධ්‍යයනයේ පහසුව සඳහා අපි ජනසූයේ දෙපාර්තමේන්තුව නමින් අපි විසින්ම හඳුනා ගන්නා දෙපාර්තමේන්තුවක මූලස්ථාන කාර්යාලයේ වෙත පිවිසෙන්නටයි සූදානම. එම මූලස්ථාන කාර්යාලයේ ජනසූයේ දෙපාර්තමේන්තුවේ පත්වීම් හවුසස් කිරීම ජනසූය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් වන විනය පාලන කටයුතු කරන එම දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලන කටයුතු කරන සහ එහි ආයතන කටයුතු කරන අංශ වශයෙන් විවිධ අංශ ඇති බව අපි මුලින්ම හඳුනා ගන්නවා. ඕනෑම දෙපාර්තමේන්තුවක ඕනෑම ආයතනයක එහෙම නැත්නම් ඕනෑම කාර්යාලයක එහි අරමුණු ඉටු කර ගැනීම සඳහා සැලසුම් කර ඉදිරිපත් කී ඇති මෙවැනි විවිධ අංශ ක්‍රියාත්මක වෙනවා. අපි දැන් යොමු වන්නේ ජනසූය දෙපාර්තමේන්තුවේ විනය පාලනාංශයේ විවිධ විෂය භාර නිලධාරීන් වෙත. දෙපාර්තමේන්තුවක විනය පාලන කටයුතු සංකීර්ණයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ විනය පාලනය සම්බන්ධයෙන් විවිධ නිලධාරීන් විවිධ වගකීම් දරමින් කටයුතු කරනවා. බලන්න මේ දිස්වන්නේ D1 යනුවෙන් හැඳින්වෙන නිලධාරියා ජනසූය නිලධාරීන් සම්බන්ධයෙන් විනය අනුකූලව කටයුතු කිරීමේදී මැදිහත් වෙනවා. ඒ වගේමයි D2 ලෙස සලකන නිලධාරියා ජනසූයේ සහායක නිලධාරීන් සම්බන්ධයෙන් විනය අනුකූල ක්‍රියා කිරීමේදී එම කටයුතු කරනවා. D3 යනු ජනසූයේ කළමනාකරු නිලධාරීන් සම්බන්ධයෙන් විනය අනුකූල කටයුතු කරන නිලධාරියා වශයෙන් අපි කල්පිතව හඳුනා ගන්නවා. දැන් අපි යොමු වන්නට සූදානම් වන්නේ ඔවුන්ට අදාළව ජනසූය දෙපාර්තමේන්තුවට අනන්‍ය වූ ලිපි ගුණුවක් විවෘත කරගන්නේ කෙලෙසද යන්න සලකා බැලීමට. මේ ඔබ දකින්නේ ජනසූය දෙපාර්තමේන්තුවේ විනය පාලන අංශයේ ලිපි ගුණ විවෘත කිරීමේ ලේඛනයේ කොටසක්. බලන්න එම ලේඛනයේ දෙස. එයි කියවෙනවා අනුක්‍රමික අංකය, දිනය, විෂය ඒකකය, සැකෙවින් ඊට අදාළ කරුණ, ඒ වගේමයි විෂය භාර නිලධාරියාගේ අත්සන සහ ඒ විනය පාලන අංශ භාර නිලධාරියාගේ අත්සන එහි සඳහන් වෙනවා. දැන් ලිපි ගුණුව විවෘත කිරීම මෙම ලේඛනයේ සටහන් කිරීමෙන් පසුවයි සිදුගන්නේ. නිදසුනක් වශයෙන් බලන්න 105 අනුක්‍රමික අංකය දරන ලිපි ගුණුව විවෘත කර ඇත්තේ 2017 පස්වෙනි මාසේ 3 වෙනි දින. එම ලිපි ගුණුව විවෘත කිරීමට අවශ්‍ය වෙ ඇත්තේ D1 දරන විෂය භාර නිලධාරියාට එම විෂය ඒකකයට. එය ජනසූය නිලධාරී ABC ගුණසිරි මහතා සම්බන්ධයෙන් විනය අනුකූල කටයුතු කිරීමට අදාළයි. දැන් ඔන්න අපිට පහසුයි එම කරුණට අදාළව ජනසූය දෙපාර්තමේන්තුවේ විනය පාලන අංශයේ අනන්‍යතාවය සුරක්ෂිත වන ආකාරයට වන ලිපි ගොනුව. එනම් මගේ අංකය සැලසුම් කරගන්න ආකාරය පැහැදිලි කිරීමට. මේ ඔබ දකින්නේ ජනසූය දෙපාර්තමේන්තුවේ විවිධ විෂය භාර නිලධාරීන් අවශ්‍යතාවය මත විවෘත කර ඇති ලිපි ගොනු කිහිපයකට නිදසුන්. D1 විෂය භාර නිලධාරියා අනුක්‍රමික අංක 105 යටතේ 2017 වසරේදී ලිපි ගොනුවක් විවෘත කර තිබෙනවා. 2017 වසරේදීම D3 විෂය භාර නිලධාරියා අනුක්‍රමික අංකය 212 යටතේ ලිපි ගොනුවක් විවෘත කර ඇති බවත් ඉන් පැහැදිලි වෙනවා. මෙම ලිපි ගොනුවේ අංකය සැකසීමේදී D1 105 2017 වසරෙන් යොදා තිබීම පැහැදිලි වන්නේ ඒ 2017 වසරේදී විවෘත කර ඇති බව.
මෙසේ 2017 ආදී වශයෙන් විවෘත කරන වර්ෂයේ සඳහන් කිරීම හෝ නොකිරීම ඒ ඒ ආයතනයන්හි ගනු ලබන තීරණයක්. කෙසේ වෙතත් මින් ඔබට අවධාරණය කරන්නේ මෙම ලිපිගොනුවට යොදන අංකය මගින් එම ලිපිගොනුවේ අනන්‍යතාවය පැහැදිලිව සනාථ විය යුතු බවයි. අපි දැන් අධ්‍යයනය කරමු විධිමත්ව ලිපිගොනුවක් විවෘත කිරීමෙන් අත්වන වාසි. එසේ නැත්නම් එමගින් බලාපොරොත්තු වන අපේක්ෂාවන් මොනවාද යන්න. කිසියම් ලිපියක් ලද වහාම ඒ කුමන අංශයක කුමන නිලධාරියා වෙත යොමු විය යුතුද යන්න විධිමත්ව ලිපිගොනු විවෘත කිරීමෙන් දැකගත හැකි වෙනවා. අපි මුලින් කී ආකාරයට ලිපියක් බාහිරින් ලැබෙන විට එය මීට පෙර ගනුදෙනු කළ ලිපියකට සම්බන්ධ වන්නේ නම් එහි යොමු අංකය ඔබේ අංකයේ වශයෙන් දක්වා තිබෙනවා. නිදසුනක් ලෙස ගනිමු D1 105/2017 ලෙස ඔබේ අංකයයි සඳහන් කර බාහිර ආයතනයකින් වෙනත් ආයතනයකින් ලිපියක් යොමු කළහොත් ඉතාම පැහැදිලිව පෙනෙනවා එය ජනසූය දෙපාර්තමේන්තුවේ විනය පාලන අංශයේ D1 විෂය භාර නිලධාරියා භාරයේ පවත්නා අනුක්‍රමික අංක 105 දරන ලිපිගොනුවට යොමු විය යුතු බව. එමගින් ඉතාම කාර්යක්ෂමව පැහැදිලිව පටලැවිලි වලින් තොරව රාජකාරී කිරීමේ පසුබිමක් ඇතිවනවා. විධිමත් ලිපිගොනුවක් විවෘත කිරීම තුළින් අපේක්ෂා කරන තවත් වැදගත් කරුණක් වන්නේ ලිපිගොනුවක් අස්ථානගත වීමේ හෝ එසේ කිරීමට ඇති අවස්ථා අවම කිරීමේ හැකියාව මෙතුලින් නිර්මාණය වෙනවා. කෙසේ දෙසේ වන්නේ කිසියම් ලිපිගොනුවකට ආයතනය තුළ විධිමත්ව පැවරුණු අයිතිකරුවෙක් වගකිව යුත්තෙක් මෙම ලිපිගොනුව විවෘත කිරීමේ ක්‍රමවේදය තුළ ස්ථාපිත වෙනවා. ලිපිගොනුව විවෘත කිරීමේ ලේඛනයේ ලිපිගොනුව විවෘත කළ නිලධාරියා වගකීමෙන් යුතු එම ලිපිගොනුව විවෘත කරනවා පමණක් නොවේ ඒ අධීක්ෂණය කරන නිලධාරියා ඒ සනාථ කරනවා. ඒ අනුව කිසිම ලිපිගොනුවක් වගකීමකින් තොරව විෂයභාර නිලධාරියාගෙන් බැහැර කිරීමට විතන් කිරීමට අස්ථානගත කිරීමට කිසිම පාර්ශවයකට මේ අනුව හැකියාවක් ලැබෙන්නේ නැහැ. විධිමත් ලිපිගොනුවක් විවෘත කිරීම තුළින් කිසියම් නිශ්චිත නිලධාරියෙකු වෙත එම ලිපිගොනුවේ වගකීම පැවරෙන බව මීට පෙර කිව්වා. බලන්න නවක නිලධාරියෙකු කිසියම් විෂයකකයකට අලුතින් පැමිණෙන විට එම විෂයකකයට අදාළව පැවරෙන ලිපිගොනුවලට අමතරව තවත් ඔහු විසින් විවෘත කරන ලිපිගොනු එකතු විය යුතු වෙනවා. ඒ වගේම ඔහු විසින් ස්ථාන මාරුවී යන විට තමන් විසින් මුලින් භාරගත් ලිපිගොනුවලට අමතරව තමන් විවෘත කළ අලුත් ලිපිගොනු විධිමත්ව භාරදීමේ වගකීමත් ඔහු වෙත පැවරෙනවා. අනුප්‍රාප්තිකයා විත විධිමත්ව ලිපිගොනු භාරදීමේ වගකීමත් ඔහුට පැවරෙනවා. මේ තහවුරු වෙනවා මේ ලිපිගොනු විවෘත කිරීමේ ක්‍රමවේදය තුළ. අධීක්ෂණය නිලධාරියාටත් එම තත්ත්වය තහවුරු කිරීමේ ඒ පිළිබඳව අවධානශීලීව කටයුතු කිරීමේ වගකීමක් ලිපිගොනු විවෘත කිරීම සම්බන්ධයෙන් අපි මුලින් පෙන්වා දුන් ක්‍රමවේදය තුළ පැවරෙනවා. මොකද ඔහුගේත් අනුදැනුම මතයි නව ලිපිගොනුව විවෘත වුණේ. ඒ නිසා ලිපිගොනුවක් විවෘත කිරීමේ මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම තුළින් එහි වගකීම නිශ්චිත නිලධාරියෙකු හෝ අනුප්‍රාප්තික නිලධාරීන් වෙත පැවරීමේ වෙන විදිහකට කියනවා නම් කාර්යාලීය තුල ලිපිගොනු අඛණ්ඩව අනවරතව ගලාගෙන යන ක්‍රමවේදයක් තුල ස්ථාපිත කිරීමේ හැකියාව ඒ පසුබිම ගොඩනගෙනවා. අපි දැන් යොමු වන්නේ මෙහිදී අධ්‍යයනය කළ කරුණු ඇසුරින් පසුගිය මීට සමාන්තර විභාගයන්ෙහිදී ඉදිරිපත් වූ ප්‍රශ්න කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීමටයි. ඔබගේ තිරය දිස්වන්නේ එවැනි ප්‍රශ්න කිහිපයක්. අධ්‍යයනය කළ කරුණ ඇසුරින් එම ප්‍රශ්නවලට පිළිතුරු සැපීමට ඔබට ඉතාම පහසුවෙන් කළ හැකි. තුලන ඊ අකඩමි YouTube නාලිකාව ඉදිරිපත් කරන පාඩම් මාලාවට සමගාමීව විභාගයේදී ඉදිරිපත් විය හැකි ආදර්ශ ප්‍රශ්න සහ ඊට අදාළ සවිස්තරාත්මක පිළිතුරු ඇතුළත් අත්පොතක් පිළියෙල කර තිබෙනවා.
එම අත්පොත ඔබට ශීඝ්‍රගාමී තැපැල් මගින් ගෙන්වා ගත හැකි. එම අත්පොතේ මෙම අධ්‍යයනය කළ කරුණුවලට අදාළව ඉදිරිපත් වන ප්‍රශ්න පිළිබඳව තිරේ දෙසනවා. එම ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් ඉදිරිපත් කර ඇති සවිස්තරාත්මක පැහැදිලි කිරීම් සහිත පිළිතුරු සමග ගලපමින් ඔබගේ දැනුම තහවුරු කරගත හැකි. එම අත්පොත ඔබට ශීඝ්‍රගාමී තැපැල් මගින් ගෙන්වා ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳව තිරයේ දිස්වනවා. වැඩි විස්තර සඳහා තිරයේ දිස්වන දුරකථන අංක ඔස්සේ තුලන ඊ ඇකඩමි අමතන්න. ඔබගේ කාර්යක්ෂමතා කඩේම් විභාගයේ පැවැත්වෙන දිනේ දක්වාම මෙම පාඩම් මාලාව තුලන ඊ ඇකඩමි YouTube නාලිකාව ඔස්සේ ගෙනීමට අපි සූදානම්. ඒ සඳහා නිරන්තරව සම්බන්ධ වීමට අපගේ YouTube නාලිකාව subscribe කරන්න.